නමුබුද්ධාය ඒ භහග්‍යවත්තරහත් සම්මාස උබුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ඉතින් සැද හැති පින්වන්ත හැමදිනා ශ්‍රද්ධ රූප අයස්සේ වගේම අන්ද්‍රරජාල විකාශනයන් ොසේ මේ සන්ධ්‍යාවේ රාත්‍රී හතට යම් අපේක්ෂාව කින්න්නේ එකනාසි වනාාත ඒ අපේක්ෂාව ඉටුවෙන බව අපි ඔබට සිහිපත් කරනවා. ඉතින් නිබ්ාන මග්ග උතුම් සදහම්සා කච්ඡාව පිණිස අදත් අපි කාලය වෙන් කරගත්තා සංඟරුවනේ ආසිරවාදෙන් ඉතින්න අප ඩානු කම්පා කරුණ දායාවෙන්ම අපගේ ගෞරනීය පින්ව ස්වාමිටයන් වහන්සේ සදහම් පිළිසඳර පිණස්ස අදත්ව වැඩම අන්නට දන වැඩම කොට වදාළ ගරුතර මහාසංගරත්නය අප හම දෙනාම දෙපානමද ආදර ගෞරවෙන් පිල්ලිගානිමු ස්වාමිනිි අපගේ නමස්කාරය වේවා ඉති නැත් එක්කම අපිසිහිපත් කරගන්නම් අද සද්ධර්ම සාකච්ඡාවේ සැද හැති දායකත්වය පිළිබඳව විශෂයෙන් ශ්‍රද්ධාමාසක ධරම්දාන් සාමාජික රුද්්‍රසිංහම් මහත්මාගේ සහ සුසිල්ලා ගරුද්ධී ආරච්චි මහත්මියගේ පනස්වෙනි විවාහසංවස්සරය නිමිත්යෙන් එම පින්වන්ත දෙපලට නිදුක් නීරෝගී සුවපත් භාවේ සහ දේර්ගාශ පැතිීම පිණිසේ වගේම. උත්තුම් ධර්මාව වෝදය ලැබීම පිණිසමේ සියලු පින උපකාරවේවා කියන සිද්ධාගනය සැදැවතුන් සැදැහැති දායත්වේ දරනවා තින් පින්වත හැම දෙනාමත් පිැතිව බහම දෙදෙන අමත් කැටු අපි සදහම් සාකච්චාව පිනිස කාලේ සූදානම් කරගන්න. ඉතින් සම්මාධිට්චි සූත්‍රයේ ආස්ත්‍රෙන් අපගේ ගෞරුවණය ස්වාමින්ටයන් වහන්සේ සම්මාදිිට්්‍යිය පිළිබඳව, භහග්‍ය උතුන් වහන්සේ වදාළ දහම් පරයායන් අපට පෙන්වා වදාලා. ඉතින් අදත් අපට සොඳරු ධර්මය සාකච්ඡා කරන්න අනුමෝදන්වන්න ශ්‍රවණය කරන්න අවස්ථායි දෙනවා. අපි මහාසංගරත්නය වන්දනාකොටගෙන ආරාධනා කරගනිමු. ස්වාමනිය උතුන් සදහම් පිළි සඳර පිණිස කාලය. අපානුම්පාව අපගේ ගෞරුවනය ස්වාමින්දන් වහන්සේට අනුශාසනාවන් වැටහේවා අවසරයි ස්වාමී. සා නමෝතස්සේ භගවත වරහතුෝ සම්මා සම්බුද්දස්සේ නමෝතස්ස භගවෙතෝ වරහතෝ සම්මා සම්බුද්දස්සේ නොමෝතස්භගවතුවරහතු සම්මාසම්බුද්දස් අපගේ කල්ලයානමිත්‍ර ගුරුදේ ෝත්තමයන් වහන්සේට නමස්කාරවේවා. අදත් නිබාන මග සඳහම් පිළිසඳර සඳහා දායකත්වය දරන්නේ. එංගලන්තේ විසෙන ශ්‍රද්ධා මාසික ධර්මදාන සාමාජිකා රුද්ධි සිංහ මහතාගේ සහ සුසිලා ගර්දි ආරච්චි මහත්මයගේ පනස්සණ විවාහ සංවස්සරයනිමිත්තෙන් ආශිර්වාද පැතිීමටත් දීර්ඝාශ පිණිසත් උතුම් ධර්මවබෝධය පිනිසත් මේ පිණ උපකාරවිත්වා කියෙන උතුම් බලාපොරොත්තුව පෙරදරිකරගෙනයි. අදත් අපි නිබ්ාන මගග දහම්සාකච්ඡාව සිදු කරන්න සිසිර මහත්තය සූදානම එ සාම සිසිර මහත්තය අපි පසුගිය වැඩ සහන් දෙකකදීම යාරි ගුඩා වටින කාරණාවක් තම සම්මාධිට්ටි සූත්‍ර කතා කර එ සා සම්මාධිට්ටි එකෙන් දැන්ගේ දහම් කරුණු කතා කරදී කීතටසාහනයක් වෙනනි එහමයි සාෙන් අපේ මටවේ එ සාමානය නිකලෙස් නිකලෙස් සුත්තමයන්ගේ සහනයගෙන කොහමත් අප හිතා කර ම ේෙ නැ න අපිකට ආසාවින්නයි එහම මේ එක කිය නිකලෙස් සිතකන්න හැම වචනයක පිට වෙලා තියෙන සාමාන්‍ය කෙස් සහිත වචනය කතා කරද්දි ඒක තුළ හැමතිස්සම තියෙන එක අනිත් කෙනා පරයායමාක නේද එ තමන් ජයගන්න බැලේ මකන් ඒවගේ නිකන් අර ඒක් තියෙනවාට කෙලෙස් එක එකතුෙන නිසා මේ සතුර නැතිකමක් ෙස් දෝසක්ෙස් දෝෂ එක් හි සතුරක් නැතික ම නමුත්දැන් අපේ අර මෙහෙම දේශනාවක් කරන කතා කරදී අපට අපි හැමතිස්සම අපියම් කිසි සීමාවත්තුළ ඉන්න නිසා අපේ හිතට ලොකුවර පීඩනයක් එහෙම නැත්තන් අර තව කනෙ පර අයයමක් වගේ අදහසක් එන්නේ ඒක අයට දම්සාකච්චයටන් හම බුද් වචන කතාකිර වාම ධර්ම දේශනාව කෙරෙහිම සිතවොම කරගනන්නවනම් යොලිසුමාන්සිකාර බවටත් පත් කනර අර කොහොමත්තකොට හිතේ අර සැහැල්ලුවක් ඇතිවවාහ එක ධර්ම අහනකොට හිතේ සතුර ඇතිවීමත් කර නිීවර්ණලට ඉඩක්නෑ හිතේකායෙක් ර න පච ව බරන්න. නීවර්ණය ධර්මයන්ගේ බරනිසාය අර හැමසිම අන්ගේ හරි බඩකින් වගගේ හෙත්තුව හිටතුක රහි නීවර් රතය පංච නිවර්න බල එහම ස්වා නමුොතර ධර්මය අහදදේ ධර්මය ෙහිකරද ඇතිවන සැහැල්ලුව නීවර්ණවලින් හිත ටිකටික නිදහස්සනවන. මදකට නිදස්ස වව තියෙන අත්්‍ය සෙල්ල. කොච්චට සහණ ඇති එම අර්ක ඒක මේ බුදුරජාය ධර්මයතුලින් මසටක් කඋපදිනක් සදුසාසාමය. සිත්‍රමහත යර අප ගේ සතතිය අප ිත්‍ර මහත මත කතාකල අර සම්ම ධ ්ි හඳුර ගන්න පලබි ක්‍රේතම අයා කුසල් කුසල්ල කුසල කුසල්ල කුසල් කුසල් මුල්ල කුසල් ම ර කල හ ඉ අපි දවනි කානවද කතා කරා අටු පශපට අම්බුණ ආහාර ආහාර හට ගැනීම න ආහාර අවබෝධ කරයිද ආහාරය සමුදය අවබෝධ කරයිද ආර නැවීම අවබෝධ කරයිද හහා ැතිවන මාර්ග්‍යවබෝධ කරද එ පමිකු සමාධී්‍යය ක්තයක විස්තර අප කතාම ඒකම අපි කතා කර සාරිපපුත්ත මතා විස්සර කලා මේ දුකා අවබෝධ කරයිද මේ දු හටගන් හේතු අවබෝධ කර ගනේද ඉනට දුකර නැතිවීම අවබෝධ කරයිද. දුක නැතිවන මාග්‍ය අවබෝධ කරද එපමිකු සම්මාධ්‍යශේෂයෙන් හාරණ පරියායකම තුනක් අපි ගෙන ගත්තන්නේ එහ ස්සාමය. අපි ඒ සූත්‍රයෙන් බැලිොත් මේ විසිසර මහතේ ද එතෙද ඒ කාරණාව දේශනා කනලා ඉවරන්ුවට පස් වාවින්හල අහන සාරිපපුත්ත මරතග ස්වාවිීනි මේ සම්මාධිට්ටිය තේරුම්ගන්න තවත්මුණ ක්‍රම තියෙනවාද කියලා තවත්කම තියනවාද කියලා එතක සාරිපපුත්ත මහරතනසය වදාලල් තවත් ක්‍රම තියන ආශිපතනි සම්මාධි්‍යය කල හඳුරගන්න තවත් ක්‍රම තියවා කියලා විශ්‍ර කන වෙන මේ කාරණාව. මොකද සාරිපපුත්ත මහරතන දේශනා කරන්නේ සියවුසෝ යතෝකෝ අවුසෝ අලියසාාවකෝ ජරාමරණංච පජානති එකන ජරාමරණ අවබෝධ කරයිද ජරාමරණ ජරාට පත්වීම සහ මරණයකන කාරණාව අ අවබෝධින් දකිීද ජරාමරණ සමුදයංච පජානාති ඒ ජරාමරණ කියනෙ එක අයෙම හටගන් හේතුර කාරණාව දන්නවද ඊළඟට ජරාමරණ නිරෝධංච පජානාති ජාමණ නිුද්ධවීම දන්නවද. ඊළට ජරාමණ නිරෝදධ ගාමිනින් පටිපදංච පජානාති ජාමර නිරුද්ධ වන තිර ප්‍රතිපදාව ගැෙන දන්නවාද එපමනකත් සම්මාධීත්්‍යය යුක්තයි කියලා මේ සාරිපපුත්්ත මාරතවන දේශනා කර හ බයිස්වාය. එක යන්නේ ඊට පස්සෙ සම කියන එපමනකිනුත් සම්මාධීට්ඨය යුත්තයි මේ දැක්ම රිජුණ. දර්ශනය රිජුණ. ඊළඟට ධර්මය තුළ ොසිල්ලන ්‍රද්ධාවට පත්වන දම්ම අච්ච ප්‍රසාධයන ධර්මයතුළ නොසිලන ප්‍රසාධී යුක්තහ රිස්සාවාය එකට ආගතවීමක් සද්ධම්මාන්තය සද්ධර්මට පැමිණුණ එතකට මහත්‍යර් ධර්මය තුළ අවිච්චප ප්‍රසාදියට පත්නා කෙන කාරණාව මට මතක් කෙනවා බුද්ධකාල විච්ච දෙයක් අ ඒ තමයි එක මහනාම කියන්න සාක්‍ය රජතුමයි තව මේ සාක්‍යම තව මේ උපාස කෙනෙකු අතර පොඩි මේ සාකච්ඡාව කතිවු. ඒ සාකච්ඡාවිදී මහනාමත් එක්ක සාකච්චා කර අනිත එක්න කියනවා මම බුදුරජාණන් වහන්සේ ධර්ම ඉගෙන ගත්ත කෙනෙක් ම ධර්මය දන්න කෙනෙක් මම දන්නවා දන්න හැටියට නම් සෝවාන් වුනාම කෙන සෝවාන් සම්මාධීට ඇැවුුණම සෝවාන් වුනාම ඒ කෙනෙකුට පිහිටෙන අංග තුනත් තියෙනවා වසේ මහනාම සාක්‍ය රජතුමා කියනවා මම බුදුරජාණාන්ක ධර්මයකට දන්නේ නම් සෝවන් වෙච්ච කෙනෙකුට අංගහතරත් තියෙන් එතකොට අරය කරෙන නෑ ම දන්න ධර්මය හැන ෝවාන් කෙකුට අංග තුන තියෙන් මහනම් සාකරෙන නෑ ම දන්න හැි ධර්මය සෝන්නෝකෙකුට අංග හතරක් පිටන ගර දරම හතරක් පීටනගය. කෝමාන මේ දෙන්න දෙන්නද දෙ එකක උන්න ඊටවස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගියා මෙ දෙන්නම ගියා. ගියාම මේ කියන ස්වාමීනි භාග්්‍ය තුන්නා සි දෙන්නතර මෙන්න මෙ වාදයක් ඇතියවනා මොකද මහ මකිෙන මෙතුමා කියන සෝවාන් කෙනෙකුට අංග තුනයි පිහිටන්නේ කියලා මම කියන භාග්‍යතු සෝවානෝකට ංඟ හතරක් පිටනගේ එහෙමෙන ම මහනාම කුමාරයකයනවා මහනාමසාකය ස්වාමීනිී සෝවාන් කෙනෙකුට අංග හතරත් අංග ගුණ ධරම හතරක් පිහිටිුනා කියෙන කාරණාව ගැන මම ඉන්න මෙන්න මේ වගේ මතයක මේ වගේ විශ්වාසයක දෙවියන් මරුන් බඹුල් සමනක් බ්‍රා්වණයන් සහිත දෙවිමිනිස් ප්‍රජාාවීයුතු සියලු සත්්‍යයෝ සියලූම සත්‍යයෝ එක පැත්තකින්න එක පැත්තක්රග එ භාග්‍යතුන්හස විත තනි පැත්තක. එතකොට ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මම භාග්‍යතුනාහසක පැත්සාදුසාදුස්වාමයන හැමයි ද දෙවනරුන් බවුන් සහි සියලු සත්්‍යයන එක පැත්තක ීති භාගතු වහසේ තනි පැත්ත කරන මම භාග්‍යතුන්හසක පැත්තේ මට ඒවගේ පැදිීම භාගතුනාසික හිතියෙනවා. එත භාගතුනාහසේ අහනුුවර මහනමත කතර වනිත් මනුසයාගේ මොකද මේ මහනාව සාක හිතනනි කියලා එ ස්වාමීයේ මහනාම සාහක දියුණුක්මයින ලාභයක්මයි කියන. එතකට බලන්න දවියන් රම් මු සහිත ලකයාම පැත්තකෙදී භහගගතුන් වහන්සේගේ පැත්තෙම ඉන්න එයටට කොච්චර ධර්මයකන අවෝධිඇති ච ස්‍රදධවතිය නොද හැමසාවා න සැකසහිත සිතක් තියන චලනය වෙන හිතක් තියන පිතත් තියන කෙනෙ සියල සත්වයක පැත්තකර ද භහගතු තර පැතින්න ම අවබෝධීතු ්‍රදධවත්තින්න ඔන්නේ එක්තමක දැ කෙකුට සම්මාධිත්‍රිය ඇතිවුණුොත් අන්නේ පැහැදීම මොන මහතුවකිවත් වෙනස්සන්නේ භාග්‍යෝතුන් වහන්සේ පිළබඳ දා උදාාර වූ පැහැදීමට ස්නොවිනස්සට පහැදිීම යුක්ත එකත මඇතන මහන ප්‍රකටගල මට මේ කාරමය අවිච්චප ප්‍රසාදයෙන් සමන්නාගත ාමක මතක්කුණන මේ සිසර මහත්තය එතකොට මේකදන් අපි මේ කියන්නේ මේ සාලපපුත්ත මහරතාන්ශක කියන්නේ ජරාමරණ දැනගනීද? රාණ අවබෝධ කරගනීද රාමරණ හටගන්න හේතුවෙන කාරණ අවබෝධ කරගනීද ජරාමර නිරුද්ධවීමම අවබෝධ කරගනීද ජාමාන නයුද්ධව වන ප්‍රතිපද අවබෝධ කරගනීද එපමනකින් සම්මාධී්‍යයයි. ඔ කරුණු හතර තමන්ගේ නුවනීම අවබෝධ කගනද එපමණකින් සම්මාධීතියයි. ඊළඟට දැක්ම රජෝනා ධර්මයතුළ නොසෙල්වල ප්‍රසාදයට පැමි වුණා ආගතවීම සද්ධම්න්ද සද්ධර්මයට පැමිණුවාගේ. සාර්බ මනුස ද දෙශන කන. එහම දශ කළ හරිපපුත්ත මත දශන කරනවා කතමම් පන අවසෝ ජරාමරණ මොකද්ද මේ ජරාමරණ කියලා කියන්නේ. මොකද්ද කත ජරාමරණ කියන්නේ කතම ජරාමරණ සමුදය මොකද මේ ජරාමරණ හට ගන්නවා කියන්නේ. කතමෝ ජරාමරණ නිරෝධ මොකද මේ ජරාමරණ නැතිවීම නිරුද්ධවීම කියන කියන්නේ කතමා ජරාමර නෝධ ගාමිනී පටිපදාද. මොකක්ද ජරාමර නැතිවෙනති ප්‍රතිපදාව. එතකට මේ අපි මේ ධර්මය තේරුම් ගැනීමේදී මේ කරුණු හතනා කරීම දනගන්නවා. ඒක අපි සතුර සත්‍ය බෝධ ගන්න කර කියන්නේ එ චතුරල් සැවීම වෙන පරිාගෙන කිය න ජරාමරණ ජරාමන්න හට ගැනීම ජරම නැතිවීම ජරාමන් නතිව ප්‍රතිපදාව. එතකට සාරපපුත් මහත ඉස්සර කන ශිසර මහත. යා තේසන්තේ සං සත්තා නම් තම්බි තම්බි සත්්‍ය නිකායි. ය ඒ ඒ සත්‍ය ලෝකවල ඒ සත්්‍ය නිකායවල සත්්‍යයන් තුළ ජර ජරාවට පත්වීමක් ඇද. ජරට පප දන වයිසේ එම උප උපන් මහොතේ දන් ජරාවට පත්වීම මේ සිදුවෙන ජ ජීරණතා දිරයාමක් ඇද. දිරණ ස්වභාගය ඇදද කණ්ඩිච්චා. දත්තාදිය කැඩි යාමක් ඇද. පාලිච්චා කෙස්සාදී ගැලවීමක් යාමක් ඇද. වලත් චතා ඒ හම හැලිවටල්ලා විරූපි සුභාවට පත්වීමක් ඇද. හම අපි ගතම විරපී වෙනස්ප සුභයකට පත්තිනවානනිි හදීරේ වෙනස්ප සුභාවකට පත්තෙම. හරි ිස්මත පු එක්මනින් වවෙෙනස්ලයන විද වෙනස්සලයන හිටිය එක හිතන ැරිවිදියයටට හි අඳරගන්න ැරි පම වටට වෙනස්ස හ ඒට පස්ස? ආයනෝ සංහාන ආයුසය අවසංහලායන්න සයස ෙවීයන. අයනු සංහාන්. එන් ඉන්ද්‍රයාාන පරිපාකු. ඉන්ද්‍රියයන් මෝරයන්න. ඇස් දෙක මෝරයන්. කන් දෙක මෝරයන් නාසය දිව කය ඔක්කොම මෝරායන්න. ඒ අයිතින ජරාවට ඉන්ද්‍රයානන් පරිපාකු. අයන් උච්චතවසත් ජර මේක මයිග ජරාව කියන. එ එතරන ජරාව කියනක සාරිපුත්්‍ර මහරතය ස්තර කළ. දිරායන්. ඒ කැඩියාම කෙස්සාධිය ඉදිී ගැලවයාාම හමාදිය හැලිවැටියම් ඉල්ල ආවිසයන් අවසංගලයම ඒනකට ඉන්ද්‍රයන් මෝරම් මුහුකරා යනවා ගෙවිල යනවා මේකරකින ජනාවකයෙන්. ඉටස කතමංචාවස මරනම් මොකදදා ශසතුර මරණය කර කියන්. ඒහා තේසන් තේසන් සත්තාන තම්හා තම්මා සත්්‍ය නිකායි. ඒ සත්ව ලෝකවල ඒ සත්ව නිකායවල චුති චුතරීම. ක් වනතා චත වෙන ोභ යගන්නේ චතව වෙන සोභ ෙන් චुත්ාව බේද ක මජීවිත ඳ බේ අන්තර්ධාන අතර් ධාන අතු දන මැරි්චන ගෙන කලපना කලාට පස්සි දන්න අල්න්න මරි්චෙන कोහ දන්නේ න ඒ අंතර ධානना මච්චු මරණ මරණයට පත්ීම. ඉළට කාලකිරයා කළුරිය කිරීම. කන්දාානම් බේදෝ පංචුපාදනස්කන්ධය රූපවේදන සංඥංකාර විඤඥා ර බඳී යන බේදෝ. ඉළඟට කලේබරස්ස නික්කේපෝ. එකඇැනම ශරීල බැහර කරදන. කලේබරස නික්කේපපු. ජීවිතීන්ද්‍රසු පච්චේද ජීවිතය නමති ඉන්ද්‍ර සිදියාව මේකට කියන්නේ මරණ මරණය. ඔන්න සාරරිපතුත මහරතන් දේසනට මේක අබෝධ කරගන්නගේ. ජරාවත් මරණයත් කියන දෙක අවබෝධ කරගන්න අවබෝධ කරගන්න න හමයි එතකොට හෝජකොට එකන ඉඩං උච්චතාව සෝ ජරාමරනං ඔන්න ඕකට එක න ජරා මරණය කළ කියන්නේ එන යම් කවුරු කෙනෙ මේක මේ ලෝකේ තියෙන පැනලයන්න බැරි සත්‍ය වූ ස්වභාගයක් කියළ ජරාමර අවබෝධ කිරීම සම්මාධිට්ටියයයි සාදුසාසා හම එකදම සම්මාධී් මේ පරියා එක කමයක් ඊටට සාරිපුත මනස ේශනා කරනවා ජරාමරණ සමුදය එක ජරාවත් ඒ ජරාවත් මර හටගන්න කොහොමද අය අයමතය ජාමණ හටනි කොහොමද විස්තර කරවා ජාති සමුදයා ජරාමරණ සමුදෝ යම්තනක ඉපදීම හටගන්නවද එතන හටගන්නේ ජරාමසා අප ම් අප සාමි පොඩිලළමෙක් වගේ දක් හම අප හිතරුම් සතුර හටගන්නයි පුංචලලාමෙක් ලසර පොඩි මින් දක්ක අප හි අ සතුර ටගන්න සාමාන්‍යෙන් කෙළේ සහිත ඕනම කනෙ ෙ ොඩා සතුට නමු දරුවා අරගෙන ඇවිල තියෙනෙමකක්ද ජරාමර තැගනවසා ජරාමාර් එකන විදවන්න එයා ජරාරම පදිපක් නැවිල්ලද ඉප ඉපතිමත්ක් මති කොයි ආකාර උපන්න ඉපදිලා හිටියත් ය ජරාමාරමට මුහුණද වෙන කිය ජරාවාරණ එතකොට විබත් රස කියනත් අබෝධ කන්නන කියන මේ ජරා මරණ හටගැන්නේ හටගන්නවාකලක ගන්නේ. ඉපදීම හටගැනීමෙන් තමයි ජරා මරණ හටගන්නේ.සාදුසාසාම හමයි. හ ලසන ඇන්නේ ල. ඒන්නේ සාමාන්‍යෙන් ලෝක ගත්තොත් මුලාමෙන් මුලාට පත්වෙලා ඉන්න නේද. එකන්ද නේවිදියට අපි ආයාහිමත් ජරා මරණ සෝක වැලපීම් දුදදොන සට පත්වෙෙන්නේ ඉපදීම නිසා. යම් දවසක උපදිනවාද මේ ජරාවරණ සෝක වැලපීීමම් දුක්දන්න සල්ට පත්වනවා කියෙන කාරණාව මේ ලෝකයේ දන්නවන මේ ලෝකී ති කිසි කලකෝලහාලය සන්ඩු හරුවල්වීමක් එකරිකා ගහමරාගැනීමක් තියෙෙන විදිිය නෑනවීමයි. අපේ පින්න සාහින්නාන් අර සිහිපත් කලා වගේ අපි අර උපත සටූටෙන් සමරණ විසක්ස්වාමිි මේ ජරාහෝ සම්න්ධ වෙලා තියනෙන ඉස්සර හටිගෙනවා. ගන්න ගන්න කොච්ච මුලාක දන්නේ ඒ වගේ ජීවිතවලට තමයි දුක දරගන්න නවක් ඒවගේ ලොකූ බල උපන්දින සමරගන්න සතුටරවේ ඉ ජීවිතවලට ඒවා ආවට පස්සේ හරි යමා මහුණ දෙන්න කඩ කඩාඇටනද අපිට අපි නන්න ධර්ම බෝඩ ධර්ම සසාකචර කරික ල දර්ක සීකර නිසා අපට පොඩ්ඩක් කරක හිතාදාගන්න හයියක් කියනවා න හමයි සා. මුත්ර උපන්දින සමරාගෙන පාටි දමාගෙන ඉන්න ජීවිතවලට ජරාමරන්න ඉපදීම නිසා එන්න ජාමරණයකෙන දන්න ජීවිතවලට, කොච්චර සෝකයක් කෙන වැද මරණයගෙන කාරනාව සෝකකුලත් සෝකහුල එක පපූරයි උල්ලක්වගේ වෙන වනේ දමස් ස්වාමි ඒ ජරාගෙන කරුණනත් මසගැන්න අවසරයි දැන් අපේ ම ජාතින් අපේ දූදර අපි වැඩි හිටියන් අපි උන අපි හැම දෙ නම් ඒ අවුරදු පහත්දදාහක සැරක සැ කවු පහරිරක් බලන්නකට. කවර කරපු දෙදයක් වගේ සාන්රූපය බුදදුම තරම් වෙනස්ලා ඩුවන් කරන වගේ එම ලොකුවෙන් සක් තිය නමුත් මම මහතල් මතරක තන්හා විස්තර කරක්දී තන්හා ස්වභාවෙන යායන් තන්නා පෝනෝ භවිකා නන්දිරාග සහගතා තත්ත තත්රාාව නන්දී. අපි ඒ එතන තියන රුදු කොච්ච කිරූප වනත් අ තන්හාවිතෙන් ලක්ෂණය තමයි ඒ කැතේක ලස්සන කරලා හිතම් හිතේක වැල ගන්න එහමයි ස්සා කලි රපට ොප රහල ල ක ල හේනවා නමුත් ඒක අපි තන්නාවදන ස්භාවයක් ඒකම වැලඳගන්න කියන ඒක ඒතැන සතුනක බැලදග ඉන්න මගේ කියලලා එ මගේ රූප කියන එ ඒකම කැලවෙන්න දුකෙන් ගැලවෙන්න ඒයි. තන්නාව ඒතන බැසගන්න නිසා ඒක තන්නහතය ලක්වන එතකන මහත මේකේදී අපි මේ. ඒ මේ මේ සාරිපපුත්ත මහස කියන අවබෝධ කරන්න ඕන කියන ජරාවණ හටගන්නන්නේ යම්තනක ඉපදීමක් කටගන්නවාද. එතන ජරා මරණයි හටගන්න කියලා. යමතක ඉපදීම කටගන්නවා එත ජාමරණය කියෙන හට කගන්න. ඉටපස ඒකත් අවබෝධ කරන්න ඕන කියර කියන ඉට පසේ මේ කියනව ශිසර මත්තය සාරිපපුත්තම හත වන්සේ. එතකොට ජරම නිරුද්ධවීම අවබෝධ කරන්න ඕන කියන. ජාමර නිරුද්ධ වෙන්න නම් නිරුද්ධ වෙන්නේ ඉපදීම නිරුද්ධවීම මයි. ඉපදීම නිරුද්ධවීම යි කියෙන ජාම යුද්වන එකත් අබද කරනක. සම්මාධි්චයේ අංගයක් ජරාමර නිරුදධ වෙන් ඉපදීම යුද්ධවීමට කරම තීරුම්ගැීම. ඊට පස්ස කියනවා ජාමර නිරුද්ධ වනනා නිරුද්ධ වන්ට එකම කරමේ ආර්්‍යෂ්ටාංගික මාර්ගය මයි කිය. ආර්ශ්‍රය මාර්ගෙන්මන ජාමර නියරුද්ව ව ම එතකොට ඔය කරුණු හත අවබෝධ කිරීම සාරිපපුත්ත මහරතහ දේන ඕක සම්මාදිිට්ටියය. ඔය විද අවබෝධ කිරීම සම්මාදිට්චයගෙන. ඉතින් ඔය විදිට ජරාමරනත් අවබෝධ කරගත්ත. ජරාමාරණ හට ගැනීම අවබදධ කරගත්තත් ජරාමාණ යුද්ධවීම අවබෝධ කරගත්ත්. ජාමාණ යෝදධන ප්‍රතිපදාව අවබෝද කරගත්තොත්. හිතේ තියෙන රාගණුසේ දුර වෙනවා කියීම. එතකට හිතේ රාගනුසේ දුර වන්න පසුබිීමට ඇ මුල පුර තියන්නේ ඇහම සා. කියන සම්මාධි චැතිවුණනා කලැ කියයන ජර් රාගය දුරුවන්න මගට පිළිපන්. එතකොට දේෂය දුරුවන්න මඟට පිළිපා. මාන්‍ය දුරුවන්න මඟට පිළිපන්න. ඊයට පස්සේ එයා සම්පූර්ණ ම අවිද්‍යාව දුරු කරලා විද්‍යා උපද්දවාගන්න මඟට පිළිපන්න. ඊට පස්ස යා සියලු ආකාරයෙන් දුක් නැති කරන. එතකොට කියන ඕක සම්මාධිත්‍යයි කියෙන. ඉ දැක්ම රිජූනා කියලා. ධරමේට නොසේයන ප්‍රසාාධය පත්වනාක නිවන්මකට පැමිණි එහමයිසාරිපපුත්තු මහට දේශනා කළ ස එතට සිර මහතේ ඉවිදර තමයි ඒග කාාරනාව සාරිපපුත්තු මර දේශනාකළ ජාමරවබෝධ කිරීම ජරාමාණ හට ගැනීම අවබෝධ කිරීම ජරාමාණ ඇතිවීම අවබෝධ කිරීම ජාමාණ නතිවන ප්‍රතිපදාවවබෝධකිේ එ ඔයිවිදිට අවබෝධකලට සම්මාධච්්‍යය කලකල. ඉරිවස ඒක ස්වාවින්න හසලා සතුටින් අනුමෝදක්න සාදු සසාධකගේ අනුමෝදනමයි. වාම අන්නේ කරුණ විමසගන්න අවසරැක් ලබේ ඔදන් සතුූටින් ශ්‍රද්ධාවෙන් දරාගන්නන්නේ එක අපිට කොතරම් අපි සැක්කකුකුස් ඇති කරගන්න යන්න ඇතුව ඒ ස්වාමෙන් නාසිලා පරිද්දෙන්ම ඒක තමයි මංගතන වාසනාවනය ඒකන සාමාන්‍ය හිතය ස්වභාවේ තමයි මේ සැකි ඇතිවෙන එක එ නමුතේ ධර්ම කරුණ හිත පහදවාගෙන ඒ ධර්මකරට සාදුකල අනුමෝදන්ගලා හිත පහදවාගෙන ධර්මය දරාගන්න ලැබෙනවන්න. ඒක තමයි එයාට දරමාගට යන් උපකාරීව වන දේ උපකාර කන අංගයා මොක දැ ්‍රද්ධාවන් නැත්තාම් තු සැකේ පීටවනි මේ සාහර කිව්ව ගමන් සතුනින් අනමෝදගේ ආයිමත් කැමති දම්මාධි්්‍යිය ගෙන තිය සහමුණහරි විස්තර ඇත්වන නහගන්නඒ ධාම්පිපාසය හිතර රවට පස්ස එක අ ඒ කරමේ ධාම්පි පාසය හිතර දැවනට පස්සේ ආය අයිම ධර්මයට පහිත. වා හිට හැදියදී යනවා මොකද ඒකාර මේ ධර්මයට කැමති හිතේ ස්වභාගේ ස්වාමයන ජරහමරන නැතිවන ඒ කාන්ත වැඩ පිළිවෙල්ල මේ භාග්‍යවතුන් වහන්සේ වදාල මේ ආර්යාෂස්ට්‍රන්ග් මාර්ගය කර මාර්ගයටත් පැහැදින්න තියනව අවස්ථා අපට උදාකරගන්න පුළ පුළුවහගෝ හස්වරල හිට පහදිවන මේකම තමයි අපට දුකෙන් ගැවලතිය ඒකම මන එ. ශද්ධාව එක්කමයාගේ හිතේ මේ ශ්‍රද්ධාව නිසාව හිත හිත තුළ මේ ඇතිෙන හිත එකඟ බව සා එක ශද්ධාව නිසානයාන් හිත සතුර කෙන්නේ මු ධර්මයන්කොට හැමෝගම හිත සතුරා කෙන්නේෙන් මුදු භාගතුන්නාහ පහැදිීමමටක අට බාගතුන්හසක දහම්කරුණ හනකටම හිත ප්‍රසාධයක් ඇැවෙන ඒ ප්‍රසාධයක් ඇැතිවෙනටය හිත එක ඒතුර හි ධර්මම කැරකර තිනවා නිසාක් කාමේයට යන්නේ ඇතමයිඒ අ සධ ස සදධ උපකාය එහම. ශදධාව එක ඉද්‍ර දරුණන සද්ධාවනි මුලිම කියන්න නේද ශද්ධා විදියේ සති සමාධි ප්ඥා. සද් සද්ධා සීල සුත්‍රතියයාග පගේ හැමතු ශද්ධාවතම ස් හරදා හම ඔයි සමාර්ත ඇන්ගල ංගතුන කියන්න මහල ම මේ කාරණාව ශදධාව තියෙන කෙනෙකුට කියනවා ශදධාව නැතිකෙනෙක් ස්සසාමය කියන්න ඇයැක කනක. ඒ එකැකලාම තතාගතයන් වහසේගේ අවබෝධශක්කලාමය ගුඩාහා පව් කරගන්නකෙන. ඒගේ ශ්‍රද්ධාව ගුඩා කුප සදධවතය මලික වෙන්න ඇති එක සදාන ගඩක් ගැරු කතා කලති ඉන්ද්‍ර ධර්මයක් ට තින සේක බලඇති බලධර්මයක් ස්‍රද්ධව තිය හ මහත්ය ඇතකොටට මේකෙදී අ ඒම තමයි ජරාමරණ අවබෝධ කරාම ජරාමණ හට ගැනීමම් ජරාමණ නැතිවීම ජරාමණ නැතිවන මාග අවබදධ කරම් සම්මාධිට්ිය යුත්තයි කිය රරිපුත්ත මර්හත දශ කලාම ඒශවාතර ගොඩා සතුරුන් ඒ කාරණාව සතුරින් අනුමෝදැෙන එහෙමයි සතුින් අනුමෝදන්ගලා අහනු ස්වාමයනි තවත් සම්මාධිච්චිය කර කියන මුකත් ක්‍රමයක් නැද්ද සම්මාධීට්්‍යය ඇතිවුණාම සම්මාධිට්්‍යය ඇතිුණනා කළ හඳරගන්න වත් කමයක් නැද කෙලා එතකොට මේ සාරිපපුත්ත මර්ත දේශනා කර තවත් කරම තිය එහම ති කිය අවසෝ අවසෝ වර්යසාාවකෝ ජාතිංච පානාද. ඉපදීම මෙ ඇයි කියලා අවබෝධ කරයිද ඉපදීම ඊළඟට ඉපදීමේ හට ගැනීම අවබෝධ කරයිද. ඉපද නිරුද්ධවීම අවබෝධ කරයිද. ඉපදීම නිරුද්ධ වන ප්‍රතිපද අවබෝධ කරයිද. එපමනකනු සම්මාධීත්්‍ය යප්තයි කිය තව සම්මාධිචය කල හඳුගන ක්‍රමය ඉපදීම අවබෝධ කරයිද ඉපදීම හට ැනීම අවබෝධ කයිද ඉපදීම හට ගන ොද ක වබදධ කර ත ස ද. රඟට ජාතිය නිරුද්ධරීම බෝධ කරද ාත යදර පතිපදාවබොධ කරද එමිින් සම්මාධතයුක්ය ඒමකර සාරිපපුත්ත මාසන විස්සර කනවා මෙහෙම කතමා පනාවසෝ ජාතිමකද්ද මේ ඉපදීම කියන්නේ කතමෝ ජාති සමුදුවම මේ ඉපදීම හටගන්න හේතුවෙන්නෙම කනිසාද එල කතමෝ ජාති නිරෝදධම ඉපදීම නිරද් වෙන්නේ කොහොමද කහතමා ජාති නරෝධ ාමිනී පටිපදාාදි ඉපදීම යුදධතින ප්‍රතිපදාම කද කියර දේශනගද. දෙසකන යාතේ සන්තේන් සත්තානං තම්මි තම්මි සත්්‍ය නිකායි. ඒ සත්ත ලෝකවල ඒ සත්ත නිකායේ ජාති ඉපදීමක් ඇදද. සංජාති විශේෂෙන් ඉපදීමක් ඇත් ඔක් හන්ති බැස ගැනීමක් ඇද. අබිනි බ්පත්ති විශේෂෙන් ඉපදීමක් ඇදද. කන්ධානම් පාතු බාව ස්කන්දයක්ගේ පහලවීමක් ඇද ඊළඟට. කන්ධාන පාත්ව ආයතරානම් පටිලාබ ඇස කන නාශය දදිවකය මනසකන ආතරහි ලැබීමක් ඇද. අයන් මු්චතාව සෝජාති මේකට කියනවා ඉපදීම කර. එතකොට නනි ඉපදීතමය විස්තර කළේ එක යම් තාක් මේ ලෝක ඉපදර ක්‍රමයදඒ හැකමියක්ම කිවා. ම මෙලොවවෙන්න පුළුවන් දෙවියන් අතර වන්න පුළුවන් බමුන් අතර වන්න පුුවන් වෙන ෝකට යම්තන පදීමක් ඇද. සයන ඉපද ඔය කාරය සිද්ධවෙෙන්. ටස ඉදීම සමුදේ ඉපදීම සමුද හැට විස්රන ිසරමහත්ය බව බව සමුදයා ජාති සමුදය. බවය නිසා උපදන. ඒ තවබෝදක නොන කියනවා. ඊළඟට ඉපදීම නිරුද්ධීම ක කිය විස්සර කරන්නේ බව නිරෝධ නිරෝධ ජාති නිරෝධ. බවය නිරුද්ධරීමෙන් ඉපදීම නිරුද්ධ වේ. බවය නිරුද්ධරීමෙන් ඉපදීම නිරුද්ධ ව. ඊළඟට අය මේ රියෝ අට්ටංගිකෝ මක්ගෝ ජාත්‍රනයෝධ ගාමනී පටි පදා ඉපදීම නියුද්ධන ප්‍රතිපදාව ආරය අෂ්ටාංගික මාර්ගයන්ගේ ද අපි සිරමාහතය එම කතා කලාට ලෝකෙ කොච්චර පිෂක්කි නඳද විමුක්තියයක් ුදෙසා විමුක්තිර කැමති විමුක්තිය අදකින මඟ දන්නේ න අප ඉන්දයාය මහල්තියන සාධුවරු කෝටි පහක්ඉන්නවාගේ. ඇ සාදුරු කෝටි පහට ජාතති නියදධ වනති මාර්ග ආයෂ්ටන් මාර්ගය කියළදන්නේ එකක තපස් කරම එක අක්‍රමාණු ගමනය කරන්නවා නිදහස් වවෙන්න කියලා නමුත් ක්‍රමයක්නේ මිත්‍යාවට ිත්‍යාවට මටලා බලාවට පත්ව ඒකන එක තැක තියන බුද්ධ කාලේ එක්ෙනෙක් කියනවා ජාතිය නිදහස් වවෙන්නන මේ අසූහතර මේ අසූහතර කෝටය සූහතර ව සාවදක වේද යෝනිි උපදදින්නවන කිය මයිසා ය තවක් කනෙ කියනවා මේ ගංගානංගගේ ගාන්ට ගංගානගගේ ගාන්ට වැලිගාන්ට දන්දුන්නත් ගංගානගගේ වැලිගාන්ට මිනිස්සු කපල මරල දැම්මත් පවක් පින සිද්ධ වෙන්න කිය. ඒක ක එකක භයෝක දුෘෂටවලට යනවා බදුගනගේ අවවාද නැත්තම්. හ අපති ලාබේ දැ අපිත් අපි දැන් අපිබ අපිත්දැන් නොකඩවා ඒ දහම්සා කච්චා කරනවන ඇබැයි කල්ප ගානකෙල් ලබේ ච්ච කල්ප ගානක? කැප කිරීම ප්‍රතිපලයතන අප මේ කතා කරන්නන්නේ මු අපි කරක කරම මන්නේ අපි බෝස්තාාන් වහන්සේ බුද්ධය පිස කරපු අසන්කය කල්ප හතරකුත් මේ අසන්ක කල් හතරුත් කල්ප ලක්ෂය පානමත ලමේ දහම් කරු කියන් ඒවගේ දහම් කරුණක් අප කොච්චර ගෞරවන් ගන්න ඕනද ඔොච්චර ගෞරවන් අප මේවා ඉගන ගන්න ඕනද. කොච්චර ගෞරගම සාකච්චා කරන්න ඕන කල් ගානක ලැබිච දෙයක්. අපට මේ මනුස ජීවිත හමලා ගත්ම ක්කම ර එක අපි සවෝවන් නොදී මල්ලග ඔත්තහෙම අපි සතරපය උපන්වොත්තෙම අපි මොකුත් නැන අහෙම වෙලාසේර අ රය කතාවනි හ සතසාර්පයකුගන්න හැගී වනෑ චතුරා ශත්‍යවබෝධ කරන්න ඕන හේතු පල දහම කවබෝධ කරන්න ඕන බදුගරනය කල්පගානකින් පහල වෙන්නේ මේ දදුක සරග ක හැ ක . අපිට උපදහගන්න පුළුව ඒකයි බදුහන් දේනක තින්නේ මනුස ජීවිතය ලැබුණනම් බුද්ධ ශවාසනය ලැබුණ නම් ඒ ධර්මේ හැසෙන පුළුවන් අවස්ථාව අහිමි කරගන්න පා කියෙන දර කියන්නේ සැත් පාර දවසට සත්පාරවල් සීයක් කාල අවුරු සීයක් කාලිගරවන දවසට මේ සෝවාන්න්‍ය වන කැමති වෙනකෙන්. දවසට හෙල් පාරල තුන් සීයවැගින් අෞුදුසිීිය ිකති කාලි කර සෝවායන වන කැමති වෙන්නකෙන්. ඒවගේ අපි බුදුරෙස උනන්දු කළතිෙන සෝහන් වීමට සම්මාධ්‍යය ඇති කරගැනීමට.. ඒස ස්ත්‍රමාහත ලේසි කන්න මේ එකන මේ නීතිය දුර්ලබකම පුදු පුදුමාහර දුර්ලබකමක්. ඒ පුදුමාහර දුලබකමින් අප උපරින් පරෝජර ගණ්ඩෝනි උසාහ කරන්න ඕන ැත්ත අප සතරපා උපන්න්නොත් එෙම නේද හා දුකට අපි වැටනවනේ ඇල පහු තැවෙන්න වෙනවාේ දුක දවන්න නද හමයි ස්වාමින දැ මේ අපට දැන මේ සුන්රු පණිවිඩ සම්මාධි්්‍ය ඇතිවනාට පස්සේ රැකවරන්න සැලසෙනවා කියලා සතන පායට යන්න ඇතිව තු අපි මොන තරම අපේක්ෂාව කියනය ගැන කරන්න කොච්චර කරගන්න න කියලා කොච්ා අස්ථාව ඇති කරගන්න ඒ සහහා ීදයක් කල යුතුයි ද හෙමයි ලෝක බොහෝ පිරිසකට අවස්ථාවන නද එහෙමයි. ඒ අපට මේ දහමසා කච්ාක අවස්ථාව තිම ධර්මය අන් සමර ස මේ දායකතා අරගන්නවා අපි මොකකරි පිනකින් එකඋේ පෝජර්ගන්නකතමේ තියනෙ තරනය සම්බුද්ධ සහසනය ලැබිලති නතරම් සය මොන තරම් පි කකිදම විතාගන පික අපි දැන් මේ අද ලෝකේ ලෝකයේ ජනතාවත් හිතුවට පසේ අතනත් අපි කීපදන ප බල කීපදක බහි ගොඩක් අය අකුසලේ තුළවින්න න මසා. මුත් අපිටඒ අවස්ථාව කකර සර හස්කර පුන්න විපාක තිය නනේද ස මේ දුල්ලම කාරණ අප නිතර බණහන්න ලැබෙනවා කියලා අපේක සාමාන්‍යකත ගන්න හොඳනෑන එක උතුම් දෙයක් හැටට අපි ගන්න දුර්ලබ දෙයක්ට අපි ගන්නවඕන්න වි දේශනාව පරියක්හි පැත්වයන එකන පරයකහි පැත්වයන අපි ගන ගත්තේ ඉපදීම අවබෝධ කරන්න ඕන ඉපදීමට හේතු අවබෝධ කරන්න ඕන ඉදීම නිරුද්ධවීම අවබෝධ කරන්නඕන ඉපදීම නිරුද්ධ වන ප්‍රතිපදාවබෝධ කරන්නක හ. එතකොට ඒකද ඒවිදර අවබෝධ කරොත් සම්මාධිට්චි තයිකෙන සාමන ඉපදීමට හේතුෙන් භවය ඉපදීමට හේතුවශංස බවය බවපච්චා ජාතින එකොට ඉපදීම නිරද්ධවීම නිශස කරන්නේ බවය නිරුද්ධවීමෙන් ඉපදීම නිරුද්ධේ හමයි. එතකොට ඉපදීම ඉපදීම නිරුද්ධන ප්‍රතිපදහට තියෙන්නේ සම්මාධීිට්ටි සම්මාසාංකප් සම්මාවාචා සම්මාකම්මාන්ත සම්මාආජීව සම්මාවායාම සම්මාසති සම්මාජක ආර්ෂ්ටයන් මාර්ගගේ ඒ වැද පිව වය රුද්ධය ඉපදීම යද ඉපදීම ද ඉපදීම යද වැඩ පිල් හට ක ආරස්ටන කරන හතරයි. ඉපදීම ඉපදීමට හේතුව බවය ඉපදීම පටග නිතු බභවය ඉපදේීම රුද්දර ගය රුද්දීම ඉපදීම යොදර පතිපද ආර්්ටාන ර්ග හ එම විස්සරෙන්. දකොට එ ශංසර ගොඩ සතුරුනායිකාරණ හලා ගොඩක් සතුරු වෙලා ඒශවවාන්සල අහනවා ස්වාමීණී තවත් මනාර් කරම ඇත්තිය හද කියලාකැන සම්මාධිත්්‍යය ක නත කොට සාර්පුත්තුමාදක තියෙනවා මේ ඉතිරකෙන බව භවංච පජානාද බවය අවබෝධ කළයිද. එට පස්සේ බව සමුදයංච පජානාති බවය හටගන් හේතුර කාරණ අවබෝධ කරයිද බව නිරෝධංච පානති බව නිරුද්ධවීම අවබෝධ කරයිද බව රෝධ ගමනිින් පටිපදංච පානාති බව නිරෝධ වන ප්‍රතිිපදවබෝධ කරයිද එත්තාාවතාපිකෝ අවසෝ අර්යසාාවක සම්මාධිප්ි හෝද එ පපමනකින් ආර්ශාවකයාගේ අින් ආර්ශාවකය සම්මාධීපය යුත්තයි ආර්ශාවකයල ආශක තෙරවසර ග කියෙන. එ තෙරවසර ගිහිල්ල සම්මධටි පිටිහ මේ ආර්ශාවකකව පත්වෙන වන. එතකොට දෘෂ්ටය රජුවෙනවා ධර්මයක නොසෙලට ප්‍රසාදයට පත්වනෙනව සදධර්මට පැමිණෙනවා. බව අවබෝධ කරයිද බව සමුද අවබෝධ කරයි බව රදධ්‍ය බොධ කයිද ව ගන පටි ප බෝද කරයි ම උත්තක හ ඒන සි මහත අයවත සස්ට ගොට සතුවල අහල අපි දන බවයන තිවිද භවඇතිය වන්නේේද. කාම බව රූප බව අරූප බව කියන. කාම ලෝකයේ විපාග දෙන කරම හැදට කාම බවය කියෙන. රූප ලෝකයේ විපාග දෙන කරම හැදිටකින රූප භවය කියන. අරුප ලෝකේ විපාගන කරම හැදරට රප බවය කිය. තිව බව. සිද ව අවබෝධ කරන්නවා. ඉනගට ඒ කාරණ වල සතුරුණාම අයිමතන්න ස්වාමීන තවමොහකල පරිියයාඇත්තියවන් සම්මාධිත්්‍යය කියන්න කියන. ඊට පස්ස කියනවා උගන්නනවා මේ සාරිපතුම තියෙනවා ඒ තමයි විස්තර කරනවා උපාදාන. උපාධන අවබෝධ කරයිද. උපාදාන සමුදය අවබෝධ කරයිද. උපාදාන නිරුද්ධවීම අවබෝධ කරයිද. පාන යුදධව වන පතිපදාව බෝධ කරයිද පමනින් සම්මාධීතී යුත්තයි සසා හෙයි. එතර උපාධාන මේ උපාධානසි හතර කාමඋපාදාාන ද දිිට්ට පදාාන සීලබ්බධ උපාදාන අත්වපාදාා කාමයට බැඳී යනවා එකමිකන් රප සබද්ගන්දර ස පහර බැඳ යනම කාපාන දිිට්ට උපදාාන කර දුෂ්ටිවට බැඳ යන එක එක දෘෂ්ටිවල්ට දෘෂ්ටි පාන. ශීලය වගේ පේනවට බැඳ ගන එක බුදුරජාශ දේශනා කරම ශීලයෙන් තොර සීලේ වගේ පේන දේවනට බැදියන් සීලබබදු පාදාාන ඊළඟට සීලබබදු පාදාන්න අත්තවාධපාධන මම මගේ මගේ ආත්මය කල බැදරයන් ඒ අත්වාපාදන උ පාදන අවබෝධ කරන්නවනක යඋපදන හතරම කාමු පාදාන හාපාන් දිිට්‍රපදාාන් ශීලබ පාදානන් අත්්‍යවදපාදා උපාධන උපදාන සමුදය කල විසකන්නේ උපදාන සමුදේවෙන්නේ තන්නහා සමුදය උපාධන සමුදය තන්හා සමුදවීමතම ප තන්හා නිසන් උපදන වන්නේ අපි ආස කරන දේට බැඳී නිසා අපි හිට බැඳීන්නේ ආස කර දයකටයි එ තන්හා එතකොට තන්හාාව නැතිවීම උපාධන නැතිවෙලාය උපද නිරුද්ධලය තාව නිරුද්ධවීම උපා නිුද්ධයවෙලාන්න ඒ අවබෝධ කරන්න ඕන ඊලඟට උපාදාා යියදධන්තියට ප්‍රතිපදාව ආර්යෂ්ටාන්ය මාර්ග. ඔො ඔය හතර සත්්‍යය කියලා අවබෝධනීමට සම්මාධීත්්‍ය උපාදාානයි උපාදරහටකන හේතුයි උපාදන නැතිවීමයි උපධානතයට ප්‍රතිපාන හතට අබෝධකිරීමම සම්මාධී්‍ය. එතකොට ඒ විදිට ඒකර හත ඒවි අවබෝධ කර ගත්තු සම්මාධීතය උත්තයි කියන. එකකොට ඒ හතර ගොඩක්යකට මේ සතුර. කියන අර්විදිිර කියන ඒවිද සම්මාධිච්ි ඇතිවනොත්තහෙම රා ගණුසය දුරුවෙනවා කියන පටිගානුසය දරුවවෙනවා කියන. මාන්‍යය දුරුවෙන කියන. ඊළඟට ඊරට දේශනා කරනු මාන්‍යය දුරුවවා ඊළඟට අවිද්‍යාව දුරුවෙන විද්‍යාවක දෙෙනවා. මේ සියල් දුකම සහරම නිහස්සනෝ කියෙන. ඒද සම්මාදිිච් ඇතිකරගත්. ඉති මහත්‍ය මේ විදිීයට මේ සම්ධච්ි ඇතිකරගන්න බැරි ච්චික සරිි රගර නොකලෙනි. ජීවිතට ප ලොුණනත් ේ සම්මාධ්‍ය ඇතිතකරගන්න. අපි හිතාගන්න බෑ මේකෑන් ඒ ලබන ජෑග්‍රහ. ඒහ මයිස්වා. ඒ ජය මෙ ප්‍රමණයි කියෙන වචනී විශ්ෂ කන බැරි ජයයක්. එහමයි. ස්වාමෙන්ක් දැන් විද්ධහ පරයායන්ගේෙන් සම්මාධිත්්‍යය පිළිබඳව දහම් කතාව අපට ඇහුණ නිස්වාමින්. අපි එකක්කනට සංවේධ වෙන කවරහරි තැනකින්. අප මෙහි කරන්න අවස්ථාව ඒමනහම ඒක මේ මේඒගේ ඒ ගැටලුවක්නේ ප දැන් අප මෙහහිම දැ අප මෙහෙම අනු අරර් අපි ගත්තක් විතර මේ පරිසවපද අංගත්තය කන ම කතා කරන්න ජරාමරණ ඒ පරිිසාවාද අංගටිකන කට ඒ අංගත්තක තේරම් ගන්නක හොඳයි මොද පටිසූපාදය පටි සවපාදිල අනුව තේරුම්ගත්වොත් අපේ දනව මනසිු කාරය හවදවත පැටලෙන්නේ එහමයිසාමන හො පටිසවපාදින් තොරව එක තේරුම් ගන්න. එඒ පලදහම තේරුන්ගන්නද මේ මේ අ පරිස්සවපාදර අනුවම අනුලෝව පතිලේ තේරුන්ගන්න අනිවාරී උපකාරයගෙන ස්වාමන මෙතරන දී සම්මාධිට්ටියය හඳුරවාදන කොටේ පරිි සම්පාදයට අනුකූලද පරිසෝපාදය අංගටිකම දැන්ිස්සර ම නද ඒ ජරාමරණ ඉපදීම බවයි උපාදාන දගට අහනුව ම සම්දධි කහොම තියෙක හොම හරතු ම ද කර තන්හා. එක සන්හා අවබෝධ කරයිද. තන්නාව සමුදය අවබෝධ කරයිද, තන්හම නැතිවීම අවබෝධ කරයිද. තන්න තර මාග අවබෝධ ක සමාධිට්‍යියය. ත පටි සපදයන්. එතකොට මේ මේ තන්නම කළ කියන්නේ මේ අපි රූප තන්නා සබ්ද තන්නා ගන්ධ තන්නා රස තන්නා පොට්ටබ තන්නා දම්ම තන්න. ආර්තර හයෝසරගන් තන්නහා. ඊට පස්සේ තන්නහා සමුදය කළ කියන්නේ විඳීම. න්ාවහටගන් හේතුවන විදීමන අවට මිදර දෙයක්ක්කර ට අසාහටග හ නේද. වේදනාව තකට තහාාව නිුද්දීමක කියැන වේදරාව රුද්දීම. වේදර නිරද්දීම තන්න නිුද්දයන. තන්හා නිදර ප්‍රතිපද ආර්ස්ටයි මාර්ගයි. ය කරනු හතර ඔබෝධ කරයිද සමාධි්ටිය. මයි සමන. තහා දන තනාව හේතු අබෝධකන තන්හාව නිරදී බද කරන ද ද ිිය. හ මයි ස්වාමේ. එත මේ විස්්‍ර ක්‍රමේ යන්නේ පටි ශවෝපාදය අංගටික එක එක කාරණාව කතරාකාරක අවබෝධ කලාම සම්මාධිත්‍යය තියනෙනවාවිස්තර කරන්න එ එතකොට මේවිදියට ඊගවකාරණය අහනවා ස ඒස්වාස සතුරු වෙනවා සතුරවෙලා ඒගව කාරණාවහන ස්වාමෙන් සල්මහකර ක්‍රම ඇතිව සම්මාධී්‍යය කක කියන්න එතකොට කියන්නේ ස තියනෝකන යම්ගන වේදනාව අවබෝධ කරයිද වේදනාව හටගැනීම වබෝධ කරයිද ේදාම නැතිවීමම අවබෝධරයිද ේදරනා නැවන ප්‍රතිපදාවවබෝධ කරයි එපමැකි සම්මාධිට්්‍යියයි එහමයි ස ස ඉ එක කැරකිලා කොහොමුණත් මේ හේටු පල දමක් තේරුම් ගන්න තැටප තමයින්නේ එම හැම කාරණාවකොම පටි සව්පද තරුම් ගැනීම පිනිස්තමයි මේ කාරා විස්සරෙන් එහ නිර් මොද පටිසවපදවබෝධ නැතුව සෝලලුම පටි සවපදවබෝධරින් නැතුව මේ සම්මධි ඇැවෙන්නේ සක්කජත දුරුවවෙන්නේ හේතු පල දම සංවේදනා අනත්‍ය සංවේ ඕ එක හෙතුපදම අබදීමමත් එකම වබෝධෙන් හේතුවක් නිසා හටගත් යංකිචි සමුදය දම්ම සබත් අන්නිරෝ දම. හේතුවක් නිසා හටගත් යම් පලයක් ඇද ඒ හේතුව නැතිවීමන්නේ පල ැතිව ලායන්න. සා එම අබෝ කියන්නේ මේ දම් සපපට සූත්‍රය උදාන කියන්නේ යංකචි සමුදය දම්මක් සබන්තා නිරධ. එක යම් කිසි ේයක් හේතුම හටගතාද ඒ හේතු නිරුද්ධවීම ඒ පලේ නිරුද්ධව යන්නන්නේ ස සසාසාම. මොද පටිසහපජු තොරග අත තේරුම්ගත්තට එකක දෘෂ්ටෝටි අන්න පුලුවක්.ම ත අනද අනිත කෙන වෙනවනිදර විග්‍රහරන්න පුළුව පටි සහපාද ඔස්සේ අනිත තේරුම් ගත්ාව දුෂ්ටියකට යන්නේ.සාදු සසාමයන එකද හේතුවක් මසා හටගත්ත පලනි අනිත වෙලායන්නේ. එඒ ඒතු අනිත්තම ේට පලි අනිත වෙලා න්න ඒවිදට ේරුම් ගත්හම කවදාවත් දුෂ්ිකරයන්න. හ පරපුර් බෝ ර ඒද ෝධනක තමයි ඇත්තරම නිවරදි දැක්මකිර හ ම නිවර් දැකවෙන්න එ හ නැතම් පටසපත් තොරත ම දුෂසු නවර යනතම සාම ස . ඉළට හනෝ තමරනන් සම්මාධි කම ඇතිව තරක විසරක ස්පර්සේ ස්පර්ශය අවබෝධ කරයි ස්පර්සිය හටගන අවබෝධ කරයි ස්පර්සිය නැතිවීම ඔබෝධ කරයි ස්පසියතිීම නැතිවර මාර්ග අවබෝධ කරයි ස්පර්සිය කැනසේ හනි නාසේ ද හහි මානස හටකන ස්පර්සය ඉස්පර්සිය හටගන්නව කැර මග ස්පර්සිය හටගන්න අතරහනිසා හම ඇ ස්පර්සය නැතිවනටකැන අතරයි නැවීම . සම්පර්ම පටිච පටි ෝපයගේ හ එකන්ගේයක් හතර එක පටි සෝපාදාන්ගයක් හතරා හර විස්සර කරනවා. එහෙමයි සාදසාහමන මයි. එතකොට මේක විසතට ආර්තන හයි හට ස්පර්සය හටක කන්නන ආයතන හයි හේතුක අතන යදම ස්පති යුද්ධව වවා ස්පස දක මාගගේ ර්ාන මගේ. එහෙමයි. එත ඒක ඒක අයි මේ සතරින් බාරරගෙන අහදේ තවකරම මතිමද ක කියලා සාරිපපුත් මාතස ස්තක තවකරම ඇතියවා ඒ ඒක්‍රමේ තමයි මේ ආයතන හය ආයතන හයවබෝධ කරයි ආතන හයට හේතු විචද අවබෝධ කරනවා ආතන හය නියුදධ වෙනවා නාමුරප නිුද්ධරීමෙන් ඒක අවබෝධ කරනවා තාත යුදධතින ප්‍රතිපදාමක අආරෂ්ට මාන. එද විස්සර කරන්න හ තවර තවකර ඇති ද තවරයා ඇතින්ද ක කියලාන්න. ඉකර මේ සිිරව හතේ ගැන්න නාමරූප නමරප වබෝධ කරයි නාමරූප සබදය අවබෝධ කරයි රූප නිද්ධමි අවබෝධ කරයි රූප යදධන තිප බෝද රයි ි මදි . ම පරිසප දංගට කියන්න හෙව. ඊට න තකරම අ ක කිය හම කිය න ඕ විං්ඥානය අවබෝධ කරයි විඤ ඥාන හටගැ අවබෝධ කරයි වි ා යුද්ධම අවබෝධ කරයි ද ප්‍රතිපද අවබද කරයි යකරන හතර ඔබොධදීම සම්මාධී්ටියයි. ඊකට දෙශනා කරන සාරිපපු්ත මහරහතන් වහන්සේ සංස්කාර අවබෝධ කරයි සංස්කකාර හටකන අවබෝධ කරයි සස්කාර නැතිවීම අවබෝධ කරයි සංස්කාර නැතයටට පතිපද අවබෝධ කරයි ඔබදක සම්මාධීට්්‍යය ඊට ඒගාල්ය මේ උගන්නන්නේ මේ සිසල මහත්තයා තව හක ම ත ක හම ක කියනක ක ද. අවිද්‍යාවවබෝධ කරයි අවිද්‍යාව හටකැනේ අවබෝධ කරයි අවිද්‍යාව නැතිවීම අවබධ කරයි විද්‍යාාව පතිපදවබෝධ කයි ඔපනක සම්මාධිත්‍යය යුක්තයි. ඔපබලකින් සම්මාධීත්‍යයයික හයි. එතකොට ආයත් අවසරය සසාරපපුදධ මහරත විශසර කරන්න මොකක්ද මේ අවසා අවබෝධ කළේ විශර කළේ අ්‍ය අවිද්‍යාවට හේතුව අවිද්‍යාව නැතිවීම අවිද්‍යාාව නැතිවට මාර ඒ නැගත සමයි. අවිද්‍යාව ඊළඟට ආත්‍රව. අවිද්‍යාවට හේතුවකෙන ආස්තරව එහෙ මයිස්වා. අවිද්‍යාවට ගන්න හේතුකෙන ආස්තරන. අවිද්‍යා දුරුවෙනයක වෙන ආශරව දුරුවීමේ. කාමාසරව භාෂ අවිද්‍යාස්කතිවම ිත්ත අභ්‍යන්තර තියෙන්නේ ොයන්න බෑ අවස්ථානු කූලවදය මතුවෙන ක. අප හොදට ඉන්නවා හොඳර ඉන්නව නමුත් හිතන පිරිිරම නාග විසලායන නහ මයිස්වා. හොතටඉන්නවා ආසාාව හිතන මවිදින සිරයයි. සිද්ධ කරන්නේ ආශ්‍රධ ආශ්‍රධර්ම තකොට අවිද්‍යාව අවිද්‍යාවට උදවගන හස්රව. ආසවට උදගුණන අවිද්‍යාව දෙදනක පැවැත්මන්තරයි මේ පරිසෝපතිය නිරයියන් සා. ඒ කවර අවිද්‍යාවබෝධ කරයි අවි්‍යාවට හේතු ආස්්‍රව අඒතකට ආස්‍ර ැතිීම අවිද්‍යාව නැතිව යනවා හ ආමාග ආර්ශ්නය මාර්ගේ ද තේර ීම සම් ි්ය. ඔය විදිර සාරිපුද්න රතරහසි මේ සම්මාධීයටි සූත්‍රයේ ලස්සට විස්තර කර එතුට එතකට සිත බලන්න මේඒ පඩි සෝපදයන්ගම මේ විස්සර කරගෙනස්වාමය එතකට මේ අපේ පුළුවන් හෙමිහිට පොත් වහන්ශයාරගෙන සම්මාධි සූත්‍රය හෙමේට කියවල එකින්ග හෙම හිමහිට නිරෝල කරගන්න එතකොට අප ජීවිතයේ ඒ විද තමයි කැපෙන් ඕනිය අතරම මහස ජවිත රි थුම දෙයක් න ම ගමන් කන මේ ගම හරි थේර මක්නෑ ෙල්ගද पතුර ගනවාගේ खෙල්ග पතුග අරට කම්න කන ම මනුස කර ෙල්ග කොච්චර පතුග අරටුව කම්බෙන්නෑ නවගේ මනිස්සු කර ශ න ස මනස खෙල්ගස් තුර ෙල්ලකින කරන අරුවක් හම් . අටුව කම්මෙන් ඇති කිසිල්ගස් පතුරු හෙල්ලක් මන් අප මේ සංසාර්ය කල දැන්කරන්න ඒ සමහතේ මුලාමෙන් ගැලවෙන ෙන දුල බවසට තුළරුවන් කර හිත පහදාගෙන ධර්මය මතකගේ දරාගෙන නේද අපේ දර්මේ ස්‍රීකරග ලන කොච ාගැ වාම ස්වාමන මේ දහම්පාරයායක් සමහරවිට එකවර අපට සංවේදී නෝවන ඕුනත් අපට නිතර නිතර කියව කිය ගොඩා ප්‍රෝජන කරන්න මෝන ධර්මය නිත තට කියවතු කරන්න ඕන. ොට ඒ හිතර යනවා එ ස්වාමනින සම්මාධි්්‍යය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ වදාළ දහම් කරනු බොහෝමගේේ සුත්තු දේශනාවස්සේ අපි පිස්වායින්හන්සේ අපිට අද පෙන්නල දන්න ස්වාමිණ අපි කාලය අදකා නිමා වෙලාලතේ එකදල් පුුණන හොදලා ඔවහමයි අවසර හොඳ හත්තය. අද නිර්ාන මක්ග දහම් බඩසරහණය අද දායකත්ය ගන්නවා එංගලන්තේ විශෙන ්‍රද්ධ මාශික ධර්මදාන සාමාජික රුද්ධිසිංහ මහතාගේ සහ සුසිලා ගර්දි ආරච්චි මහත්මයගේ පනස්වන විවාහ සංවසර නිමිත්තෙන්. අපිඒ මහත්මාට පින්දෙනවා. රුද්සිංහ මහත්මාට සුසිල ගර්ධ ආරචි මහත්මයට පින් දෙෙනවා. ඒ දෙපල නිදුක් නීරෝගී දීර්ගාශ පිණිසද. ුරුවන්ගේ ආශිර්වාද පිසඳද දෙවියන්ගේ රැකවරණ පිසද සියලු ආරක්ෂාව පිනිසද මේ ගෞත බද් සාසන චතුාශත්‍යය අවබෝධ පිසද මේ පිෙන සතුු සිතිං අනුමෝදන් වෙත්වා සාධ සාධ සාදු. රැස් කලාව් සියලූ පුන්න ධර්මයන් දෙවියන්ට අනුමෝදන් කරනවා පින්කමති සියලු දෙවියෝ මේ පින්ං අනුමෝදන් වෙත්වා සියලූම දේවරු මේපින් අනුමෝදන් වී සැපිංක් සැපේට පත්තේවා දෙවරුන්ට චතුරාර්ශත්‍යය ඔබෝධ වෙත්වා කල්්‍යයා අනිිත පින්වත් ලොකස්වාවි හසිර පින් අනුමෝදන් වෙත්වා, සියලූම ස්වාවින් හසරට පින් අනුමෝදන් වෙත්වා, මෑ අනගාරික මෑයන් වහසරට පැවිදි අපේෂක දුූපුතුරුද පින් අනමෝදංග උතුම් චතුර ආර්ශත්‍යය අවබෝධ වෙත්වා. ඒවගේම මේ අද ධර්මදේශනාවේ දායත් ධර්මසාකච්ඡාවේ සාද අනුග්‍රහය දරන ඉංගලන්තේ විශ් ශ්‍රදධ මාසික ධර්මදාන සාමාජික, රුද්ධ සිංහම් මහතාගේ සහ සුසිලලා ාධ ආරචි මහත්වයගේ බලාපොරත්තු පරිදි සුසිලා ගර්ධ ආරච්චි මහත්මයටමහත්ම රෝගාතුරුසිට නවස්ථාවේ, අර්ථෙන් දර්මෙන් අනුසාසන ලබාදුුන් පින්වත් අමතගවේසි ස්වාවින්හසට දම්මදේව ස්වාවිහසට, කොච්චකඩේ සියෝල ස්වාවිහසට මැද්‍රගිරිය දම්ම විුදදි ස්වාවින් හසතුරු ස්වාවින්හසලට නිදු නීරෝග සූපත් භාවව පිස පුුණ්්‍යානු ෝදනා කරනුව ඒසු ස්වාවිහසලා සැපෙන් සැපේටම පත්යෙත්වා. ගේලි යහම්පස් හෝරියට නිදුක් නීරෝගී සූපත්භාවි, පුුණ්්‍යානු මෝදනවිත්වා වරුණ රත්කී දියනීටද. ඇගේ දියනිය වන සෙරණ සෙරන් රෝස් එලානියන දියනියන් දෙදෙනටද. නිදුක් නීරෝගී සුවපත්භාවය පිණිස අධ්‍යාපන කටු සාර්ථකරගනීමම් පිස්සට පුුණ්ානු මොදනා කරනවා පුුණ්ඥානු මෝදනවිත්වා. එංගලන්තේ වෙසෙන ඒ රුද්ිසිංහම මහත්මාටත්. ුසිලා ගර්ධී ආරචි මහත්මිය ඇතුළ ඔබ ෑම දෙනාටමත් අපගේ සිසර මහත්මාටත් මේ ධර්ම සසාකත්‍යාවට සම්බන්ධ මේ ශ්‍රද්දා ධර්ම ශ්‍රණලාවිය ඔබ හැමෝටමත් මේ පින් අනුමෝදන් වෙත්වා ඔබාප සෑම දෙනාටම මේ ගෞතම බුදු සසනේීම චතුරාර්ශත්‍යයව ඔබෝධ පිස ඒකාන්තය මේ පින හේතුවාසනා විත්වා සාධ සාද සා හැම දෙනාටම තෙරවා සරණයි නමෝබුද්ධයි. ඉතින අදත් අපට අනුකම්පාාවෙන්ම ඒ භහග්‍ය උතුන්වහන්සේ වදාල උදාර ශ්‍රී සද්ධර්ම අපේ ගෞරුණය ස්වාමින්න්දයන් වහන්සේ අප හමඳනාටම පෙන්වා වදාල. අපි හමඳනාට අනුකම්පා කරුණා සහිත වූ ගරුතරයේ මහා සංගරාත්නය. අපි හමදනාම් සමාකොටගෙන අපගේ ගෞරෝනිය ස්වාමිින්්ඩන් වහන්සේ වන්දනමාන කරමු. ස්වාමීනය අපගේ නම ස්කාරයවේවා. ති උතුම් ධර්මදේශනාවන් සිදුකොට සාකච්ඡා සිදුකොට ශ්‍රදධාරූගවායනසේ ගේ අර්ජාන විකාශන ඇන් ොස්සේ ලෝකට දායදකොට ගැනමින් ධර්මධාර්මය පින්කම ලෙසින් මේ මොහොතේ අප ඇස්කරගත් මහත්පල මහාන් සංස උත්තම පුුණනිිධර්මයෝ නෝලහාම අපගේ ගෞරවනය පින්වස්වාමිද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා පුුණඥාන මෝදනාවෙන් පින්වන්ත මහ සඟරුවන්න සුවපර්ත්වේවා අපගේ පින්වොස්වාමිද්‍රයන් වහන්සේට උතුම් චතුරාරි සත්‍යය ධර්මයම අවබෝධ වේවා. සාතු, සාතු, සාධ. ඉතින් ඔවබා පැහම දෙනාම් වෙන්වෙන්න අද මේ උතුන් සදහම් සාකච්ඡාවේ සැහැති දායකත්වේ දරන්නට ෙදන ශ්‍රද්ධ මාසික ධර්මදාාන සාමාජිකත්ත්වේ දරන රුද්්‍රසිංගම් මහත්මාගේ සහසෝසිලා ගර්ධයාාරච්ච මහත්මියගේ පනස්වෙනි විවාහස සංවස්වරේනි මිත්තෙන් එම පින්වන්ත දෙපලට නිදුක් නීරෝගී සුව පත්භාාව සහ දීර්ගාශ පැතිම පිනිසත්. උතුම් ධර්මාවබෝධිය ලැබීම පිණසම සියලු පින් උපකාරවයවා කියන පැතුමෙන් සැදැහැති දදායකත්වයන්න්නේ කරට දන යතිනඒ පින්වත හැම දිනාමත් පිැතියෝ ැමදිනාමත්. අපි හමදයාාවන් සිහි පත්රගන්නවා පින්වන්තුොටත් අපි ආාධනා කරනව මේ උතුන් සදාහම් සාගච්චාව ලෝකෙයට දායාදකොට ගැනමින් උතුම් දර්දාානය පින්කම සිදුරගන්න ඔබටත් අවස්ථාව තිබෙනව දුස්කරනමුත් මේ කාල පරිච්චේද. ඒ පිළිබඳ ට දහිර ඇව ව කියලාේ පාථනා කරන්න. බින්වයි හතයකයි දෙසිේ තිෙස් දෙකයි. අසුවටය සුහත දුරකතන මාගෝස්සේ තුරොතු්‍රු ම සන්න කියල ආරාධනා කරනවා. ඉතින් එහෙම නම් ගරතර මාහ සංක්‍රත්ය ආසිර්වාාදයෙන්. නිබාන මග සදහම්සාකච්ඡාව යාල්ලිය බට සමීප කරමින් මොනගැහිමයි අපේ අපේක්ෂාවේ අතර අපි ඔබට සසිහිපත් කරගන්නවා ශ්‍රද්ාV දම් ටප් නාලිකාවෙත පැමිණීමෙන් ට නැවත නැවතත් මේ සදහම්සාකච්ඡාවට සවන්ධෙන් අවස්ථාව තිබෙනව අවස්ථාවත් තුඋදා කරගන්න කෙලා ආරාධනා කරගන්නවා. එමනම් ඇල්ලි මොුණගැහැනතුරු අපි සමුගන්නම්. හැම දෙනාගේ සිතමලු මහ ජාතියම සිත උතුන්තුනුරුවන උදෙසා මුදදුන් පත්වේවා. මද ටම සමා සම්බදු රණයි, නමෝ බුද්ധാය.